හයි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට කියන්න යන්නේ ඉසිවර ගුණයෙන් පිරුණු කතුරු මුරුංග ගැන. කතුරු මුරුංග පළා වර්ග අතරින් පෝෂක පදාර්ථ අඩංගු විශේෂයෙන් ගුණදායක මැල්ලුම් වර්ගයක්. කතුරු මුරුංග සලාදයක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. කතුරු මුරුංග වර්ග දෙකකින් සමන්විත වෙනවා. ඒ සුදු සහ රතු මල් වශයෙන්. ආයුර්වේදයේ දිනම් කතුරුමුරුංග හැඳින්වෙන්නේ අගස්ති 9. කතුරුමුරුංග වල බොහෝ සෙයින් රසායනයන් අන්තර්ගත නිසා අගස්ති යන නම යෙදෙන්නට ඇතැයි විශ්වාස කරනවා. කතුරුමුරුංග වියලි දේශගුණවල බහුල වශයෙන් වැවෙන අතර ආහාරය සඳහා කොළ මල් යොදා ගන්නවා. අනිකුත් කොළ සමග සසඳන විට කතුරුමුරුංග වල ගුණය ඉතාම බහුලයි. කතුරුමුරුංග මැල්ලුම ආහාරයට ගැනීමෙන් පපුවේ දැවිල්ල අඩු කරන අතර බඩගින්න ඇති කරයි. නමුත් ඇතැම් අයට කතුරුමුරුංග මැල්ලුම ආහාරයට ගැනීමෙන් පසු මලබහ බුරුල්ල පිටවීම සිදුවෙනවා. කතුරුමුරුංග මැල්ලුම පණිරෝගවලට ඉතාමත් ගුණදායකයි. ඒ නිසාම කුඩා දරුවන්ටද ආහාරයට දීම ඉතාමත් ගුණදායක වෙනවා. කාන්තාවන්ගේ රෝගවලට විශේෂයෙන් මේ කතුරුමුරුංග සුදුසු වෙනවා. කතුරුමුරුංග කොළ සහ ගසේ පොතුවල ශරීරයෙන් බාහිරව ඇතිවන තුවාල සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ශරීරයේ යම්කිසි ඉදිමීමක් ඇති වුණොත් ඒ සුව කිරීමේ හැකියාවද මීට තිබෙනවා. කතුරුමුරුංග මල් ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම දියුණු වෙනවා. කතුරුමුරුංග කොළ ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වන අතරම මතක ශක්තිය වඩවනවා. එසේම සෙම් රෝග නසා ආහාර රුචියද වර්ධනය කරනවා. කතුරුමුරුංග කරල්ද ව්‍යංජනයට ඉතාමත් ගුණදායක වෙනවා. එහි මාංශජනක ධාතු වැඩියෙන් ඇති නිසා ශක්තිය වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. සමේ ඇතිවෙන ලපකැලල් මකා ගැනීමට කතුරුමුරුංග කොළ ඉස්ම ආලේප කිරීම ඉතාමත් සුදුසුයි. ඇස් රෝග වෙනුවෙන් මෙන්ම රාත්‍රී අන්ධකාරයටත් වගේම 40 ඇඳිරියේදී සහනය ලබා ගැනීම පිණිසද පීකදු සමග එක්කල කතුරුමුරුංග කොළ පිස ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වෙනවා. රක්ත අමාරුවෙන් යටිපතුල් පුපුරා ඇති රෝගීන්ට විශේෂයෙන් කතුරුමුරුංග ගුණදායකයි. රක්තවාතයෙන් පෙළෙන අය සහ මලබද්ධයෙන් පෙළෙන අයට කතුරුමුරුංග කොළ යන්තමින් මලවා ආහාරයට ගැනීමෙන් රෝග සුව කර ගැනීමට හැකි වෙනවා. එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්නම්. ඊළඟ දවසේ මේ වගේ ඉතාමත් පෝෂ්‍යදායී ආහාරයක ගුණයන් ගැන කියමින් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තුෙන් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.